ताक्षणीय दिवनवेद्दी ए ताक्षणे इस्लाम भाविता करन्ने अव्यायुध निष्पादने करन्न ඒක නිසා අවියායුධ තාක්ෂණය අද වෙනකොට හිතා ගන්න බැරි තරම් දියුණු වෙලා තියෙනවා අනාගත යුද්ධවලදී මිනිසුන් වෙනුවට රොබෝවරු සටන් කරන තරමටම අන්න ඒ වගේ අවියායුධ තාක්ෂණයෙන් තවත් පියවරක් ඉදිරියට තියපු රුසියාවේ නවතම අවියක් තමයි මේ දඩයක්කාරයා නැත්නම් ඔක්හොට්නික් ඩ්‍රෝන් එක. තවත් විදිහකට කිව්වොත් සූකෝයි S-70 ඔක්හොට්නික් ප්‍රහාරක ඩ්‍රෝන් යානය. ඉතින් අපි බලමු ඇයි මොඩර්න් වෝෆෙයා එක මේ රොබෝ ඩ්‍රෝන් යානය විශේෂ වෙන්නේ කියලා. S-70 ඔක්හොට්නික් කියන්නේ රුසියාවේ සූකෝයි ඩිසයින් බියුරෝ එක නිර්මාණය කරන ස්ටෙල්ත් කම්බැට් ඩ්‍රෝන් එකක්. මේ ප්‍රහාරක ඩ්‍රෝන් එක ඔත්තු බැලීම, නිරීක්ෂණය සහ සතුරු ඉලක්ක වලට පහර දීම වගේ විවිධ මෙහෙයුම් සඳහා භාවිතා කරන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එකේ විශේෂිත ඩිසයින් එකෙන් රේඩාර් වලට හසු නොවී සිටීමේ හැකියාව වැඩි දියුණු කිරීම තුළින් මොඩර්න් වෝෆෙයා එක නොනැසී සිටීමේ හැකියාව වැඩි දියුණු කිරීම නිසා මේ අද්විතීය නිර්මාණයක්. අපි කලින් කිව්වා වගේ මේ ඩ්‍රෝන් එකේ රේඩාර් සිග්නේචර්ස් අඩු කරන හැඩයත් භාවිතා කරන මැටීරියල් සහ භාවිතා කරන අධිතාක්ෂණික මෙවලම් නිසා මේ ඩ්‍රෝන් එකේ ස්ටෙල්ත් හැකියාවන් විශාල විදියට වැඩි කරලා තියෙනවා. සරලවම කිව්වොත් රුසියාවේ පස්වෙනි පරම්පරාවේ ප්‍රහාරක යානාව වන Su-57 ෆෙලෝන් ප්‍රහාරක යානයටත් වඩා මේ S-70 ඔක්හොට්නික් ඩ්‍රෝන් එකේ රේඩාර් සිග්නේචර්ස් ගොඩක් අඩුයි. ඒක නිසා සතුරු රේඩාර් වලට හසු නොවී ගුවන් ආරක්ෂණ පද්ධතීන් හරහා ගමන් කරන්න මෙයට හොඳ හැකියාවක් තියෙනවා. S-70 ඩ්‍රෝන් එකටත් භාවිතා කරන්නේ Su-57 ප්‍රහාරක යානයටත් භාවිතා කරන සහ ඉදිරියේදී Su-75 චෙක්මේට් ප්‍රහාරක යානයටත් භාවිතා කරන්න නියමිත AI-41F1 ජෙට් එන්ජින් එකක්. මේ එන්ජින් එකෙන් S-70 ඔක්හොට්නික් ඩ්‍රෝන් එකට කිලෝමීටර් 6000ක මෙහෙයුම් පරාසයක් ලබා දීලා තියෙනවා. මේ ඩ්‍රෝන් එක භාවිතා කරන අධිතාක්ෂණික සෙන්සර්ස්, කමියුනිකේෂන් සිස්ටම්ස් සහ නැවිගේෂන් කේපබිලිටීස් නිසා යුද පිටියේ අස්සක් මුල්ලක් නැර සිදුවන සෑම දෙයක්ම ග්‍රහණය කර ගැනීමේ හැකියාව නැත්නම් සිටුේෂනල් අවයානස් එක ඉතාම ඉහළ තැනකට ගෙනල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ඩ්‍රෝන් එක මැනුවල් ක්‍රියාත්මක කරන්න රිමෝට් පයිලට්ලා 3 දෙනෙක් අවශ්‍ය වෙනවා. හැබැයි වාර්තා වෙන විදිහට AI තාක්ෂණයෙන් මේ ඩ්‍රෝන් එකට මිනිසුන්ගේ කිසිම සම්බන්ධතාවයක් නැතුව තනිවම මෙහෙයුම් වල නිරත වෙන්න පුළුවන්. හැබැයි මේ ඩ්‍රෝන් එකට තනිවම එයාටුයා කම්බැට් වල නිරත වෙන්න හැකියාවක් නැහැ. ඒක නිසා මේ රොබෝ ඩ්‍රෝන් එකේ ආරක්ෂාවට Su-57 පෙලෝන් ප්‍රහාරක යානා හරි Su-75 චෙක්මේට් ප්‍රහාරක යානාවල හරි සහාය අවශ්‍ය වෙනවා. Su-35 හෝ MiG-35 වගේ 4වෙනි පරම්පරාවේ ප්‍රහාරක යානා මේ S-70 ඔක්හොට්නික් ඩ්‍රෝන් එක ආරක්ෂා කරන්න යොදවන්න බෑ. මොකද ඒවා ස්ටෙල්ත් නැති විශාල පරාසයක රේඩාර් සිග්නේචර්ස් පවතින ප්‍රහාරක යානා නිසා. ඒක නිසා S-70 ඔක්හොට්නික් ඩ්‍රෝන් එක හැම වෙලාවෙම ස්ටෙල්ත් ෆයිටර් ජෙට් එකක් එක්ක සම්බන්ධ වෙනවා. තවත් ඉතාම විශේෂ දෙයක් තමයි Su-57 ෆෙලෝන් ප්‍රහාරක යානයේ ඉන්න පයිලට්ට පුළුවන් S-70 ඔක්හොට්නික් ඩ්‍රෝන් එක පාලනය කරන්න. දැන් ඔයාලා බලයි රිමෝට් නියමුවන් 3 දෙනෙක් අවශ්‍ය ඩ්‍රෝන් එක කොහොමද තනි නියමයක ඉන්න Su-57 ප්‍රහාරක යානයෙන් පාලනය කරන්න කියලා. අන්න එතකොට තමයි AI තාක්ෂණය එන්නේ. Su-57 නියමුවාගේ ඉතාම සුළු පාලනයක් තියාගෙන S-70 ඔක්හොට්නික් ඩ්‍රෝන් එකට පුළුවන් ඉතුරු සේරම දේවල් ස්වයංක්‍රීයව සිදු කරන්න. වාර්තා වෙන විදිහට Su-57 ෆෙලෝන් ප්‍රහාරක යානයට තවත් S-70 ඔක්හොට්නික් ඩ්‍රෝන් 4ක් එකවර මෙහෙවන්න පුළුවන්. මේකෙන් Su-57 ප්‍රහාරක යානයේ ෆයර් පවර් එක විශාල ප්‍රමාණයකින් වැඩි කරනවා. ඒ වගේම Su-57 ප්‍රහාරක යානයට පුළුවන් සතුරු ගුවන් කලාපයට ගමන් නොකර රුසියානු එයා ඩිෆෙන්ස් සිස්ටම් වල ආරක්ෂාව යටතේ ඉඳමින් S-70 ඩ්‍රෝන් යොදාගෙන කිලෝමීටර් 6000ක් දුරින් තියෙන සතුරු ඉලක්ක වලට පහර දෙන්න. අපි හොඳටම දන්නවා ඇමරිකානු F-22 හා F-35 එක්ක සංසන්දනය කරද්දී Su-57 ප්‍රහාරක යානයේ රේඩාර් සිග්නේචර්ස් තරමක් වැඩි බව. හැබැයි Su-57 ප්‍රහාරක යානය S-70 ඩ්‍රෝන් එකත් එක්ක එකතු කරපුවාම සතුරාට ඉතාම දරුණු යුද අත්දැකීමක් ලබා දෙන්න පුළුවන්. S-70 ඔක්හොට්නික් ඩ්‍රෝන් එකට ස්ටෙල්ත් එයාර් ටු සර්ෆේස් මිසයිල්, රේඩාර් ගයිඩඩ් බෝම්බ, නන් ස්ටෙල්ත් එයාර් ටු සර්ෆේස් මිසයිල්, අන්ගයිඩඩ් බෝම්බ විතරක් නෙමෙයි මේ වෙනකොට එයාර් ටු එයාර් මිසයිල් දියත් කිරීම සම්බන්ධයෙන්ුත් පරීක්ෂණ පවත්වනවා. මේ ප්‍රහාරක ඩ්‍රෝන් එකේ සියලුම අවියායුධ ඉන්ටර්නල් බේස් වල තමයි රඳවන්න නිර්මාණය කරලා තියෙන්නේ. ඒකෙන් මේ ප්‍රහාරක ඩ්‍රෝන් එකේ ස්ටෙල්ති හැකියාවන් තවත් වැඩි කරන්න පුළුවන්. මේ වෙනකොට S-70 ඔක්හොට්නික් ඩ්‍රෝන් එක යුක්‍රේනයේදී බටහිර මිසයිල් හා ගුවන් ආරක්ෂණ පද්ධතීන් වලට එරෙහිව කම්බැට් ටෙස්ට් කරමින් තියෙන්නේ. අවසාන වශයෙන් S-70 Okhotnik drone එක military satellite Su-57 Felon Su-75 checkmate හා ground system එක සම්බන්ධ කළාම රුසියාවට පුළුවන් ඉතාම දියුණු advanced battle management system එකක් නිර්මාණය කරන්න. ඉතාමත්ම ඉක්මනින් commercial production පටන් ගන්න නියමිත මේ S-70 Okhotnik drone එකට තවත් මොන වගේ විශේෂාංග එකතු වෙයිද කියන්න බෑ. ඒ වගේම එකතු වෙන යුද අත්දැකීම් එක්ක තව මොන modification වෙයිද කියන්න බෑ. කොහොමුණත් මේ තමයි අනාගත modern warfare එකේදී සතුරු air defense system හරහා ගිහින් ඉලක්ක විනාශ කරන the hunter නැත්නම් දඩයක්කාරයා.